සුබ සන්ධ්‍යාවක්. ගෙවන දවසේ උණුසුම්ම පුවත් මුලින්ම ඔබට කියන ITN ප්‍රවෘත්ති සමගින් මම ශ්‍රීහාන් කනිෂ්කාරිය සිංහ. මම නිශාන්ති දිල්රුක්ෂි. මුලින්ම අවධානය දවසේ ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. සේනා අනිද්දා පාර්ලිමේන්තුවට දෙරටේ සම්බන්ධතා ශක්තිමත් බව පාකිස්තාන අගමැති ශ්‍රී ලංකා අගමැතිට පවසයි. සරත් එන් සිල්වාට නොතීසි. ජපන් යවන මුවාවෙන් කළ ජාවාරම. යෙමනී බිම්බොම්බ සෙවු විශේෂඥයින් පස් දිනකු මරුට. සේනා දළඹ ව්‍යසනයෙන් හානි වූ වගා භූමි සඳහා වන්දි ලබා දීමට අවශ්‍ය තොරතුරු රැස් කිරීම මෙවන විටත් කඩිනමින් සිදු කරනවා. ගොවීන්ට වන්දි ලබා දීමට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන මෙවන විටත් රජය වෙන් කර අවසන්. සේනා දළඹුවා ශ්‍රී ලංකාවෙන් පළමුවරට වාර්තා වුණේ මීට මාස 3කට පමණ පෙරයි. මෙම දළඹුවා ප්‍රධාන වශයෙන් බඩේරිඟු වී ඇතුළු තවත් බොහෝ කිහිපයකට හානි සිදු කරන බව හඳුනාගෙන තිබෙනවා. හානි වූ වගා සඳහා අක්කරයකට රුපියල් 40,000ක මුදලක් වන්දි වශයෙන් ගොවීන්ට ලබා දීමට කටයුතු කරනවා. මේ අතර කැප්පෙටිපොළ ප්‍රදේශයේ මල් වගාවටද සේනා දළඹුව දුර පැතිරාමේ අවධානමක් මතුව තිබෙන බව ප්‍රදේශයේ මල් වගාකරුවන් පවසනවා. ප්‍රදේශයේ පවුල් විශාල සංඛ්‍යාවක් ජීවනෝපාය මාර්ගයේ වශයෙන් සිදු කරගෙන යන්නේ විසිතුරු මල් වගාවයි. ගම්පොළ මෙගොඩ කළුගමුව ගණේගොඩ නාරංවිට ඇතුළු ප්‍රදේශ කිහිපයකින් සේනා දළඹුව හමු වී තිබෙනවා. බඩේරිඟු වගාවන් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අයුරු දැකගත හැකි. මේ විදිහට තමයි බඩේරිඟු යායම සේනා දළඹුවල මේ වගේම පිච්චලා ඔක්කොම විනාශ කරලා දැම්මේ. අක්කරේ කමාරු. රන්න වාඩියගොඩ ප්‍රදේශයේ බඩේරිඟු වගා බිම් සේනා දළඹුවාගේ පැතිරියාමත් සමග සම්පූර්ණයෙන්ම විනාශ කිරීමට සිදුව තිබෙනවා. කෘෂිකර්ම නිලධාරීන් එම වගාබිම් පරීක්ෂාවට ලක් කළා. ඉතා කුඩා ප්‍රමාණයේ පැලද සේනා දළඹුවා හේතුවෙන් විනාශයට පත්ව තිබෙනවා. සේනා දළඹුවා මර්ධනය සඳහා දේශීය කුළුබඩු යොදා ගනිමින් නව දියර මිශ්‍රණයක් නිෂ්පාදනය කර තිබෙනවා. එය මහියංගනය බඩේරිඟු වගාබිමකදී පරීක්ෂාවට ලක් කිරීමට කෘෂිකර්ම ශේෂ්ඨ නිලධාරීන් කටයුතු කළා. සවස 4න් පසු මෙම දියරේ වගාබිමට ඉසීම තුළින් එය නිෂ්පාදනය කළ දිරිය සවිය සංවිධානය පවසනවා. මේ නිෂ්පාදනය කරලා තියන්නේ ආයුර්වේද කුළුබඩු අනුසාරයෙන් කරඳ පොතු කොහොඹෑට කරාමු නැටි මේ වගේ ද්‍රව්‍ය තමයි යොදාගෙන මේ නිෂ්පාදනය හදලා තියෙන්නේ. මේ අතර දේශීය ශාක යොදා ගනිමින් සේනා දළඹුවා මර්ධනය කිරීමට අදාළ පරීක්ෂණ විද්‍යා හා තාක්ෂණ අමාත්‍යංශය යටතේ පවතින ආයතන මගින් සිදු කරන බව කැබිනට් නොවන අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පවසනවා. මෙම දළඹුවා සම්බන්ධයෙන් දැනටමත් විනාශ කිරීමේ එම දියර සහ එම ඊට අදාළ බෙහෙත් මේ වෙනකොටත් හොයාගෙන තියෙනවා. ඉතින් අපි ලංකාවෙත් මේ සමානම බෙහෙත් අපි හොයාගෙන තියෙනවා. ඉතින් අපි බලාපොරොත්තු වෙන්නේ මේ සියලු දේවල් එකතු කරලා මෙම දැනුම අපි යොදලා පුළුවන් තරම් ඉක්මනට මෙම දළඹුවා විනාශ කිරීමේ ක්‍රියාවලිය තමයි කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපේ රටේ තියෙන ශාකවලින්ම හොයාගන්න පලිබෝධනාශක වලින් අපි ඒක කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඇමරිකාවෙන් ලැබෙන තාක්ෂණයෙන් අපි ඒක කරන්න බලාපොරොත්තු වෙනවා. සේනා දළඹුවා වෙනුවෙන් පාර්ලිමේන්තු විවාදයක් ලබන සිකුරාදා පැවැත්වෙනවා. විපක්ෂය කළ ඉල්ලීමකට අනුවයි මෙම විවාදය පැවැත්වෙන්නේ. විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී මේ පිළිබඳ අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් සිරිපාල ද සිල්වා මහතා. විපතටපත් ගොවි ජනතාව සඳහා ප්‍රමාණවත් වන්දි මුදලක් ලබා දීම රජයේ යුතුකමක් හා වගකීමක් බව අපි පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කරා. මේ පිළිබඳ විශේෂ විවාදයක් සිකුරාදා පාර්ලිමේන්තුවේ එක් දිනක විවාදයක් අපි ඉල්ලා සිටියා. ඒ අනුව එක් දිනක විවාදයක් ලැබෙනවා. එහිදී රජයේ ස්ථාවරය කුමක්ද කියන කාරණය පිළිබඳවත් අපි බලාපොරොත්තු වෙනවා. මේකෙන් අපි දේශපාලන වාසි ගැනීම නෙවෙයි අපි බලාපොරොත්තු වෙන්නේ. අපි සියලු දෙනාම එකතු වෙලා හැමයි එහි ප්‍රමුඛතාවයේ රජය ගන්න ඕන. රජයත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවත් අරගෙන මේ දළඹුවාගේ පැතිරීම වැළැක්වීම සඳහාත් ඉදිරියට භෝග සඳහා ඇතිවන හානිය වළක්වාලීම සඳහාත් අවශ්‍ය ආරක්ෂණ පීවර ගන්න ඕන. මෙහිදී අදහස් දක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලාපෙරම මහතා ජනතාවගේ ඡන්ද අයිතිය වෙනුවෙන් පෙනී සිටින ලෙස මැතිවරණ කොමිසමින් ඉල්ලා සිටියා.
මැතිවරණය කියලා කියන්නේ ජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය. ප්‍රජාතන්ත්‍රවාදයේ මූල ධර්මයක්. එතකොට ඒ අයිතිය වෙනුවෙන් ප්‍රධාන පාර්ශව හතරකට ලොකු වගකීමක් තියෙනවා. ඒන් ප්‍රධාන වගකීම තියෙනවා මැතිවරණ කොමිසමට. ඒ නිසා අපි මැතිවරණ කොමිසමේ සභාපතිතුමාගෙන් ඉල්ලීමක් කරනවා කරුණාකරලා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විදියට තව අපි දින කීපයක් ඇතුළත අධිකරණ ක්‍රියාමාර්ගයට ප්‍රවේශ වෙනවා. ඒ අධිකරණ ක්‍රියාමාර්ගයේ තෝරා ගැනීමේදී මැතිවරණ කොමිසම චක්‍රිතයකින් තොරව පුරවැසියන්ගේ ඡන්ද අයිතිය වෙනුවෙන් අධිකරණයේ ඉදිරිපිට පෙනී ඉන්නට සේනා දලඹු ඌදරින් සිදු වූ වගහානි සඳහා රුපියල් 40,000ක උපරිමයකට යටත්ව වන්දි පිරිනමන බව අමාත්‍ය පී හැරිසන් මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. විපක්ෂයේ උත්සාහ කරා මේක එක්සත් ජාතික පක්ෂය ආණ්ඩුව ආවට පස්සේ ඊටාමතාම රටේ කෘෂිකර්මාන්තය විනාශ කිරීමේ අරමුණින් ඇති කරගත්ත ප්‍රශ්නයක් කියලා. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවත් විශාල කාර්යභාරයක් කරලා තියෙනවා මේ දලඹුවාගේ මර්ධනය සහ ව්‍යාප්තිය වළක්වාලීම. ඒ හේතුව නිසාමයි අද රටේ කෘෂිකර්මාන්තයේ විශාල ප්‍රමාණයක් බේරගන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඊයේ කැබිනට් මණ්ඩලයේ අතිගරු ජනාධිපතිතුමත් මේ සම්බන්ධයෙන් මැදිහත් වෙලා අපි කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරා මේ වගාවෙන් පූර්ණ හානි වෙලා තියෙනවා නම් ওই මහතෙකුට කෘෂි රක්ෂණ මණ්ඩලය මගින් දැනට උපරිම රුපියල් 40,000ක ඒ වගේම වගාවේ හානිය අනුව ගෙවීමේ කටයුතු කරන්න. අවශ්‍ය වන්දි ගෙවන්න රුපියල් මිලියන 250ක් වෙන් කරලා කැබිනට් පත්‍රිකාව අනුමත කරලා දුන්නා. ඇමතුමා ඉදිරිපත් කරපු කරුණු අනුවත් ඒ වගේම කෘෂිකර්ම අධ්‍යක්ෂකවරයා මාධ්‍යයට කරන ලද ප්‍රකාශ අනුවත් මේක බීජ මගින් නෙවෙයි ඇවිල්ලා තියෙන්නේ ඉසාන දිග මෝස මහරාජ. දලඹුවාගේ ආයු කාලය දවස් 7යි කියලා ඔබතුමාලම කියනවා. නෑ නෑ. එතකොට ඔබතුමා කල්පනා කරලා බලන්න ඊසාන දිග මෝසමින් ඔය දලඹුව ආව නම් කොච්චර දුර ප්‍රමාණයක්ද ඒ දලඹුව හුලකට ගහගෙන ඉන්න වෙන්නේ. ගරු විමල් වීරවංශ මැතිතුමා දලඹුවයි සලඹයයි පටලගෙන මේකේ කීටයයි ඉන්නවා සලඹයයි ඉන්නවා දලඹුවයි ඉන්නවා චක්‍රයක් යන්නේ. කීටයා තමයි හානි කරන්නේ. ඔබතුමා මේ ඊසාන දිග මෝසම කියලා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා කියපු මෝසමෙන් මේ සතා ඉන්නේ සුළං මගින්. හැබැයි සුළඟෙන් පාවෙලා යනවා කිලෝමීටර් 100කට වැඩි ප්‍රමාණයක් එක රැයකදී පියාසර කරන්න පුළුවන් මේ සලඹයට. මමත් හිතන්නේ නෑ බීජ මගින් මේක සිදු වෙන්න පුළුවන් කමක් තියෙනවා කියලා. මේ චෝදනා පිළිබඳව සොයා බැලීම හොඳයි. සමහර රටවල් ඒක පාලනය කරගෙනත් තියෙනවා. ඉතින් ඒ අත්දැකීම් වහාම ගෙනල්ලා සාර්ථක වෙච්ච යොදාගෙන මේ හානිය කඩිනමින් වළක්වා ගන්න වැඩපිළිවෙලකට යා යුතු වෙනවා. කාබනික ගොවිතැනේදී කිසිම තර්ජනයක් සේනා දලඹුවන්ගෙන් ඇවිල්ලා නැහැ. ඒක හන්දා මේ පිළිබඳ ඔබතුමාගේ සාකච්ඡාවකට මේ සියලු දෙනාට ඒ කියන්නේ විශ්වවිද්‍යාලවල ඉන්න මහාචාර්යවරුන්ට කැඳවන්න විශේෂයෙන්ම දකුණු පළාතේ වහක දාන කුරුඳු පොතු වලින් මේක විසඳුමක් හොයන් තිනවා. ඒ වගේම උදෑසනම කාලයේ අලු යෙදීමෙන් මේ සඳහා විසඳුමක් හොයාගෙන තියෙනවා. මේ අතර මවණල්ල ප්‍රදේශයේ ඇති වූ සිද්ධියක් සම්බන්ධයෙන්ද අද පාර්ලිමේන්තුවේදී අදහස් පළ කෙරුණා. අද මාධ්‍යවල වාර්තා වෙනවා මවණල්ල ප්‍රදේශයේ ඒ අත්අඩංගුවට ගත්තු මුස්ලිම් තරුණයන් දෙදෙනෙක්ගේ තාත්තලාගේ නිවාසවල අවියායුධ විශාල ප්‍රමාණයක් තිබිලා වෙනත් තොරතුරු විශාල ප්‍රමාණයක් තිබිලා පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා. ඉතින් මේක ඊට බැරෑරුම් තත්වයක්. අපි ආණ්ඩුවෙන් ඉල්ලා හිටනවා මේ දැනට ඒ පරීක්ෂණ වලින් සොයාගෙන තිබෙන තොරතුරු මේ සභාවට දෙන්න. හරියට පරීක්ෂණ සිද්ධ වෙලා තියෙන නිසා තමයි මේව හෙලිදරව් උනේ. ඔබතුමාගේ කතාවෙන්ම තහවුරු වෙනවා. මේක යට ගහන්නේ නැතුව මේ නිසි ආකාරයට පරීක්ෂණ යනවා. බස්නාහිර පළාතේ එක්තරා දේශපාලඥයෙක් මේ අත්අඩංගුවට ගත්ත අයව නිදහස් කර ගැනීම සඳහා පොලිසියට බලපෑම් කළා තිබෙනවා. අර දේශපාලඥයෙක්ව කියලා ඕපදූප කියන්නේ නැණ්ඩ බා බඩගෝස්තරවාදී දේශපාලනයට. පැහැදිලිව අපි ඉල්ලීමක් කරනවා ආරක්ෂක අංශයෙන් ඉක්මනින් හොයලා වාර්තා කරන්න මොකද්ද මේක ඇත්ත සිද්ධිය කියලා. අපි සියලු දෙනාට මේක අවශ්‍යයි. අපි මේ කිසියක්වත් ජාතිවාදී හැඟීමෙන් කතා කරන්න හොඳ නැහැ. මුස්ලිම් ගෙදරක ආයුධ හම්බුණත් සිංහල ගෙදරක ආයුධ හම්බුණත් ද්‍රවිඩ ගෙදරක හම්බුණත් ඒක වැරදි. දැන් අපිට අද ආරංචි අද මාවනැල්ලේ යම් කිසි විරෝධතාවයක් දක්වන්න යනවා කියලා මේ සිදුවීම් මුල් කරගෙන නීතිය ඉදිරියේ පොලිසියට අධිකරණයට විසඳ ගන්න දෙන්නේ නැතුව අපි පාරට බහැලා ඒ තුලින් දේශපාලන උමනාවන් ඉෂ්ට කර ගන්න යනක වැරදි. ඉතින් අනුන්ගේ පොතුත් හොරට අච්චු ගහ මිනිසු මේ පාර්ලිමේන්තුවේ ඉන්නවා. ඒ නිසා බොහොම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා අනුන්ට සුදු පෙරේ රාදින කලින් තමන්ගේ හෙළුව වහ ගන්න කියලා ඉස්ලාම අපිට කියන්න කැමති. ශ්‍රී ලංකාව හා පාකිස්තාන අතර පවතින සම්බන්ධතා නව ප්‍රගතිශීලී ප්‍රවේශයක් වෙත යොමු කිරීමට කටයුතු කළ යුතු බව පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා පවසනවා. ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත සුභවැතුම් පණිවිඩයක් යොමු කරමින් ඒ මහතා මේ බව සඳහන් කරනවා. දශක ගණනාවක් පුරා ද්විපාක්ෂික කලාපීය මෙන්ම ජාත්‍යන්තර මට්ටමින් ශ්‍රී ලංකාව පැවැත් වූ සබඳතා ඇගයීමට ලක් කරන බව ඉම්රාන් ඛාන් මහතා පවසනවා. ශ්‍රී ලංකාව තුල තවදුරටත් ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු වන දැකීම අපේක්ෂාවයි. ඒ වෙනුවෙන් ඕනෑම සහායක් ලබා දෙන බවද පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා සිය පණිවිඩයෙන් ප්‍රකාශ කරනවා.
හිටපු අගවිනිසුරු සරත්යෙන් සිල්වා මහතාට ලබන මාස 7 වනදා අධිකරණයේ පෙනී සිටන ලෙස ශ්‍රේෂ්ඨ අධිකරණයේ අද නොතිසි නිකුත් කළා. තවත් නඩු කිහිපයක් අධිකරණයේ හමුවේ කැඳුරු ලැබුවා. අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් වූ පැමිණිල්ලක් ශ්‍රේෂ්ඨ අධිකරණයේ හමුවේ කැද වූ අවස්ථාවේ සරත්යෙන් සිල්වා මහතාට එරෙහිව නොතිසි නිකුත් කළේ කෙසේ වෙතත් හිටපු අගවිනිසුරුවරයාද අද දින ශ්‍රේෂ්ඨ අධිකරණයේ පෙනී සිටියා. ඔහුගේ නීතිඥවරයා කියා සිටියේ තම සේවාදායකයාට නොතිසි නොලැබුණද අද දින අධිකරණයේ පෙනී සිටින බවයි. පසුගිය මාස 3 වනදා මරදාන හන්දියේදී ජාතික එකමුතුව සංවිධානය කළ රැලියකදී කළ ප්‍රකාශයකින් අධිකරණයට අපහස වූ බවට පෙත්සමෙන් චෝදනා එල්ල කර තිබෙනවා. මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර මහතා ඇතුළු 3 දෙනෙකුයි පෙත්සම ගොනු කර ඇත්තේ. විත්තිකරු නැවත එවැනි අපහාසාත්මක ප්‍රකාශ සිදු කිරීම වලකාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසද පෙත්සම් කරුවන් ඉල්ලා සිටිනවා. පුත්කලයන් 11 දෙනෙකු අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හෙටපු නාවික හමුදා ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි නැමැති සැකකරු ඇතුළු 3 දෙනෙකු ලබන 6 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. කොටුව මහේස්ත්‍රාත් අධිකරණයයි නියෝගය නිකුත් කළේ. සිද්ධිය සම්බන්ධයෙන් හඳුනා ගැනීමේ පෙරටුවක් අද පැවැත්වීමට නියමිතව තිබුණද එය කල් තැබුණා. රුපියල් කෝටි 100කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් මත්කුඩු තොගයක් සමග කොල්ලුපිටියේදී අතටංගුවටගත් විදේශ ජාතිකයින් ඇතුළු 5 දෙනා ලබන 29 වනදා දක්වා රදවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය අවසර ලබා දුන්නා. ඒ පොලිස් පන්දරා විනාශක කාර්යංශය කළ ඉල්ලීමකට අනුවයි. සැකකරුවන්ගේ ජංගම දුරකථන පරීක්ෂා කිරීමටද අධිකරණය පොලිසියට අවසර ලබා දුන්නා. හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්කමගේ මහතා ශ්‍රී ලංකා නිදහස් කම්කරු කොංග්‍රස් වෘත්තීය සමිතියට අයත් රුපියල් ලක්ෂ 39කට අයත් මුදලක් සම්බන්ධයෙන් සාපරාදී විශ්වාසයේ කඩකළ බවට චෝදනා එල්ල වී තිබෙනවා. එම නඩුවේ වැඩිදුර සාක්ෂි විමසීම මාර්තු 19 වනදාට කල් තැබීමට කොළඹ මහඅධිකරණය නියෝග කළා. පැමිණිලි පාර්ශවයේ සාක්ෂිකරුවන් 3 දෙනෙකුට එම දිනේ අධිකරණයේ හමුවේ පෙනී සිටින ලෙසට සිතාසිනිකුත් කළා. වර්තමාන ආණ්ඩුව ගෙනවිත් තිබෙන ව්‍යවස්ථා කෙටුම්පතට විරුද්ධ වීම යනු සේලම ව්‍යවස්ථා සංශෝධන වලට විරුද්ධ වීම නොවන බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් විපක්ෂ නායකවරයා සඳහන් කරන්නේ ඇතැම් දේශපාලන පක්ෂ වලට තිබෙන බෙදුම්වාදී අදහස් තමන් තරයේ ප්‍රතික්ෂේප කරන බවයි. අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ යයි කියන පිටු 187ක වාර්තාවක් සම්බන්ධයෙන්ුයි විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා මෙම නිවේදනය නිකුත් කර ඇත්තේ. එම වාර්තාවෙන් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට විධිවිධාන යොදා ඇති බව පවසන රාජපක්ෂ මහතා ඊට තමන් විරුද්ධ නොවන බවද කියා සිටිනවා. පළාත් සභා හැකිතරම් බලවත් කර ආණ්ඩුකාරවරුන් සහ මහ ඇමතිවරුන් යටතට පත් කිරීමද මේ හරහා යෝජනා කර ඇති බවයි විපක්ෂ නායකවරයා සිය නිවේදනයෙන් පෙන්වා දී ඇත්තේ. පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබුණා. ජනාධිපතිතුමා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයාතුළු කිහිප දෙනෙකු ඝාතනයට කුමන්ත්‍රණය කළ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ඉන්දීය ජාතිකයෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. එම ඉන්දීය ජාතිකයා කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහායි නාමල් රාජපක්ෂ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබුණේ. ඉන්දියන් ජාතිකයා කට උත්තරයක් දෙනකොට මම දැන කියලා තියෙනවා ඔහු මාව මුණගැහෙන්න ආවා කියලා. ඒ පුද්ගලයා මාව මුණගැහිම පිළිබඳව මට කියන අවබෝධයක් නැහැ. මොකද මම එහෙම පුද්ගලෙක් අඳුරන්නේ නැති නිසා. ඉතින් ඒ පිළිබඳව අහපු ප්‍රශ්නවලට උත්තර දීලා ආවා. මේ සිද්ධිය රටේ විධායක ජනාධිපතිවරයා ඝාතනය කරන්න ගත්ත උත්සාහයක් පිළිබඳව ආපු පැමිණිල්ලක්. ඉතමත් ශීඝ්‍රයෙන් ක්‍රියාත්මක කළා මේ පැමිණිලි විභාග කෙරුවොත් හොඳයි කියන එක තමයි අපි විශ්වාස කරන්නේ. ජපානයේ රැකියා ලබා දෙන බව පවසමින් මුදල් එක්රැස් කරන ජාවාරමක් පිළිබඳවයි අද රහසකත සාක්ෂිකරුවාගේ හෙළිදරව්ව. ජපානයේ රැකියා ලබා දෙන බව පවසමින් ගාල්ල ප්‍රදේශයේ කාන්තාවක මෙලෙස මුදල් එක්රැස් කළ බවටයි රහසිගත සාක්ෂිකරුවාට දොරටු වාර්තා වුණේ. ඒ අනුව ජපානයේ රැකියා ලබා දීමට එක් පුද්ගලයෙකුගෙන් රුපියල් ලක්ෂ 12ක මුදලක් ඉල්ලා ඇති අතර එහි මූලික දෙවීමක් ලෙස රුපියල් ලක්ෂ 2ක මුදලක් අය කරගෙන තිබෙනවා. මෙලෙස පුද්ගලයන් 30 දෙනෙකුගෙන් පමණ මුදල් එක්රැස් කළ බවටයි තොරතුරු වාර්තා වන්නේ. ජපානයේ කැනඩා වලයි රැකියා ලබා දෙන බවට ළමයින්ගෙන් ලක්ෂ 2 ගාණ එකතු කරලා ගාල්ල ප්‍රදේශයේ කාන්තාවක් සල්ලි වංචා කරනවා. ඒකට මේ අපි අහු වුණා. සිද්ධියට සම්බන්ධ කාන්තාව තමන් නීතිඥවරයෙක් ලෙසද හඳුන්වා දී මොවුන් රවටා තිබෙනවා.
කෙසේ වෙතත් මාස 3ක කාලයක් තිස්සේ ජපානයට යාම සඳහා මොවුන්ට දින ලබා දුන්නද පසුව එම දින කල් දමන්නේ අදාළ කාන්තාව සඳහන් කළ පරිදි වීසා ලබා ගැනීමට නොහැකි වීම හේතු වෙනුයි දෙසැම්බර් යවනකෝ අපි බලන් ඉඳියා අපි රෙදිත් අරගෙන දෙසැම්බර් මේ ඊට පස්සේ බලන් ඉඳියා පස්සේ ඒ මිනිස්සු එක්ක දෙසැම්බර් යවෙන්න යවන්න හම්බෙන්නේ නැහැ ඕගොල්ලෝ ජනවාරි තමයි ජනවාරි මුල තමයි යවන්නේ ජනවාරි මුලත් බලන් ඉඳියා එහෙම එහෙම අපි මාස 3ක් බලන් ඉඳියා නොවැම්බර් ඉඳන් අද වෙනතුරු මේ මොකුත් නැහැ අපේ අන්තිම සල්ලිත් නැහැ අපිට රස්සාවක් නැහැ ඒක නිසා තමයි අපි අත්‍තරම ITN එකට කතා කරලා මේ පබ්ලික් කරන්න හිතුවේ මේක මේ ආයි තව මිනිසුන් අමාරු වෙනවට එන්න මෙම ජාවාරම පිළිබඳ විදේශ සේවා නියුක්ති කාර්යංශයේ බලධාරින්ගේ අවධානය මේ වන විට යොමු වී ඇති අතර ඒ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු රහසිගත සාක්ෂිකරුවා තුලින් හෙට දිනේදී ඔබට කියන්නට අප සූදානම්. හැත්ත එක් වන ජාතික දින සැමරුම් උත්සවය ගාලු මෝදර පිටියේදී අභිමානවත් ලෙස සැමරීමට කටයුතු යොදා තිබෙනවා. ජාතික දින උත්සවයේ විශේෂ ආරාධිත අමුත්තා ලෙස සහභාගී වන්නේ මාලදිවයින් ජනාධිපති ඉබ්‍රාහිම් මොහොමඩ් සොලී මහතායි. මෙම කරුණු හෙළි කරන්නේ අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ පැවති මාධ්‍ය හමුවකදී. නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාද මෙහිදී අදහස් දැක්වුවා. අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ප්‍රධාන ආරාධිතයා හැටියට එතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන්නේ විශේෂ ආරාධිත අමුත්තා ලෙස මාලදිවයිනේ ජනාධිපති ඉබ්‍රාහිම් මොහොමඩ් සොලික් මහතා සහ එම මැතිනිය සහභාගී වීමට නියමිතව තිබෙනවා. පෙබ්‍රවාරි මාස 5 වෙනිදා සිට 7 වෙනිදා දක්වා පුරා සතියක කාලයක් සෑම රජයේ ආයතනයක්ම ඒ වගේම පුජ්‍යලික ආයතනයක් සහ සියලු නිවෙස්වල ජාතික කොඩිය එසවීමෙන් මේ සඳහා සියලු දෙනාගේ ජාතික සහභාගීත්වය ඉල්ලන කැමැති. කොළඹ පැවැත්වෙන ජාතික දිනයට සමගාමීව කළුතර දිස්ත්‍රික්කයත් ගම්පහ දිස්ත්‍රික්කයත් හැර අනෙක් සියලුම දිස්ත්‍රික්කවල ජාතික දිනයේ සැමරීමට අවශ්‍ය සියලු වැඩ කටයුතු සූදානම් කරමින් තිබෙනවා. 26 27 31 1 2 3 යන දිනවල කොල්ලුපිටිය හන්දියත් පර්ණ පාර්ලිමේන්තු වටරවුම ඒ වගේම ලෝටස් පාර සෙරමික් හන්දිය දක්වා මාර්ගය පෙරහුරු දිනේ වගේම නිදහස් දිනේදී වසා තැබෙනවා. විශේෂයෙන්ම පෙරහුරු දිනවලදී කොල්ලුපිටිය හන්දියෙන් ඉදිරියට වාහන ගමනාගමනය උදෑසන 6:30 සිට සීමා වෙනවා. ඒ වගේම සෙරමික් හන්දියෙන් කොල්ලුපිටිය දෙසට අනිත් පැත්තේ මේ ආකාරයටම වාහන ගමනාගමනය සීමා වෙනවා. පෙබරවාරි 4 වෙනිදා උදෑසන 5 සිට වාහන ගමනාගමනය සීමා වෙනවා. W.A.ද සිල්වා මාවත මායා වටරවුම හයිලෙවල් පාර තුම්මුල්ල හන්දිය තර්ස්ටන් පාර ඒ ඔස්සේ තමයි කොළඹ නගරයට ටවුන් හෝල් හරහා හෝ සර් ජේම්ස් පීරිස් මාවත හරහා ඇතුළු වීමට හැකියාව ලැබෙන්නේ පිටවන වාහනත් ඒ ආකාරයටමයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහා නව දිස්ත්‍රික් නායකින් පත් කර තිබෙනවා. ඔවුන් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් ඊයේ පස්වරුවේ සිය පත්වීම් ලිපි ලබා ගත්තා. බදුල්ල දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් සිරිපාල ද සිල්වා මහතා ජනාධිපතිතුමා අතින් පත්වීම් ලිපිය ලබා ගත්තා. මහනුවර දිස්ත්‍රික් නායකයා පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතායි මහින්ද අමරවීර මහින්ද සමරසිංහ දයාසිරි ජයසේකර දුමින්ද දිසානායක යන මන්ත්‍රීවරුන් පිළිවෙලින් හම්බන්තොට කළුතර කුරුණෑගල සහ අනුරාධපුර යන දිස්ත්‍රික් නායකයන් ලෙස පත්ව සිටිනවා. රංජිත් සියඹලාපිටිය මහතා කෑගල්ල දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකයායි. ගම්පහ මාතලේ කොළඹ යන දිස්ත්‍රික් නායකයන් ලෙස පිළිවෙලින් ලසන්ත අලකියවන්න ලක්ෂ්මන් වසන්ත පෙරේරා තිලංග සුමතිපාල යන මහත්වරුන් පත්ව සිටිනවා. දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ශාන් විජයලාල් ද සිල්වා මහතා ගාල්ල දිස්ත්‍රික් නායකයායි. හිටපු මන්ත්‍රී විජය දහනායක මහතා මාතර දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකයායි. පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රියානි විජේවික්‍රම මහත්මිය අම්පාර දිස්ත්‍රික්කයේ සඳහා පත්ව සිටිනවා. මඩකලපුව දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකයන් ලෙස නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්.එල්.ඒ. එම්. හිස්බුල්ලා මහතා සහ ගුණරත්නම් හරිදරන් මහතා පත්කෙරුණා. යාපනයේ සහ කිලිනොච්චිය දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකයා වන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී අංගජන් රාමනාදන් මහතායි. මන්නාරම මුලතිව් වවුනියා යන දිස්ත්‍රික් සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී කාදර් මස්තාන් මහතා පත්ව සිටිනවා. නුවරඑළිය දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකයා වන්නේ හිටපු පළාත් සභා මන්ත්‍රී ඩබ්ලිව්.ජී. රණසිංහ මහතායි. රත්නපුර දිස්ත්‍රික්කයේ සඳහා හිටපු පළාත් සභා අමාත්‍ය අතුල කුමාර රාහුබද්ද මහතාද ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ සඳහා හිටපු පළාත් සභා ඇමතිනි ආර්යවති ගලප්පත්ති මහත්මියද ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දිස්ත්‍රික් නායකයන් ලෙස ජනාධිපතිතුමා අතින් පත්වීම් ලිපි ලබා ගත්තා. පක්ෂයේ ප්‍රතිසංවිධාන වැඩපිළිවෙල යටතේ නව පත්වීම් ප්‍රදානය සිදු කෙරුණේ
ඉදිරි ප්‍රතිසංවිධාන කටයුතු පිළිබඳව ජනාධිපතිතුමා මෙහිදී උපදෙස් ලබා දුන්නා. විවිධ පුද්ගලයන්ගෙන් ජාතික චිත්‍රපට සංස්ථාවට අය වී යුතු මුදල් කඩිනමින් ලබා ගන්නා බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. මෙරට සිනමාව ආරම්භ කර වසර 72ක් සපිරීම හා ජාතික චිත්‍රපට සංස්ථාව ආරම්භ කර වසර 47ක් සපිරීම නිමිත්තෙන් විශේෂ සමර උළෙලක් ජාතික චිත්‍රපට සංස්ථාවේදී පැවැත්වුණා. අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උළෙලේදී දේශීය සිනමාව වෙනුවෙන් අගනා මෙහෙවරක් සිදු කළ කලාකරුවන් 15 දෙනෙකුට මූල්‍යාධාර පිරිනැමීම සිදු වුණා. වියපත් කලාකරුවන් හා කාර්මික ශිල්පීන් 30 දෙනෙකුට විශ්‍රාම වැටුප් හිමිකම් ලබා දීමටද මෙහිදී කටයුතු කර තිබුණා. 90 දශකයේ සිදු වුණු මහා අපරාධ ගණනාවක් නිසා තමයි බොහෝ දුරට අපේ සිනමා ශාස්ත්‍රය මේ වගේ අගහදයකට වැටලා තිබෙන්නේ. මේ ආයතනය විනාශ කරන්නට කවුරු හරි උත්සාහ කරනවා නම් එයට පෙර මේ නිලධාරීන් ඇස්ති වෙන්න ඕනේ ගෙදර යන්න. ලක්ෂ 5000කට අධික මුදලක් මේ ආයතනයට ලැබෙන්න තිබෙන මොහොතක සතිපතා එම මුදල් එකතු කිරීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්නයි කියලා සුබවාදී දිශාවකටයි අපි යොමු වෙලා තිබෙන්නේ. මිලියන 175ක් රාජ්‍ය භාණ්ඩාගාරයෙන් දෙද්දී සිනමාවේ ප්‍රවර්ධනයට ඒකෙන් ප්‍රයෝජන නොකර නැවත සත්‍යයක්වත් අඩු නැතුව නැවත ඒගොල්ලන්ට කොච්චර කාර්යක්ෂමද කියලා බලන්න. නැවත ඒ වගේ දේවල් කරන්න හම්බෙන්නේ නැහැ. මම හිතන්නේ සජිත් ප්‍රේමදාස මහත්මයාටදී නැවත ඒ මුදල් අරගෙන වැඩ කරන්න බලාපොරොත්තු වෙනවා. සීලු දෙනා සීලු ප්‍රශ්න අමතක කරලා නැවත සංස්ථාව ගොඩ දාන්න. විද්වතුන් කලාකරුවන් ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියා. දවසේ කාලගුණ තොරතුරු ගෙනෙන්නේ ප්‍රභාත් දිසානායක. දිවිනේ බොහෝ ප්‍රදේශවල පවතින තරමක ශීත කාලගුණ තත්ත්වය හෙට දවසේදීත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. හෙට දවසේ දිවිනේ අභ්‍යන්තරයේ පිළිබඳ සලකා බැලීමේදී නැගෙනහිර පළාතේත් ඒ වගේම ඌව පළාතේත් ස්ථාන කිහිපයක සිහින් වැසි වාර කිහිපයක් හැරෙන්නට දිවිනේ ප්‍රධාන වශයෙන් පවතින්නේ වැසි රහිත කාලගුණ තත්ත්වයක්. ඒ වගේම දිවින වටා මුහුදු ප්‍රදේශ පිළිබඳව අවධානය යොමු කිරීමේදී දිවින වටා මුහුදු ප්‍රදේශවලට ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් තමයි අපට බලාපොරොත්තු වෙන්නට පුළුවන් වන්නේ. දිවිනට සුළඟම සිදු වෙනවා ඊසාන දිසින් සුළඟේ වේගය 8 කිලෝමීටර 25 35 අතර අගයක් ගන්නවා. සමහර මුහුදු ප්‍රදේශවලදී මුසුලගේ වේගය 8 කිලෝමීටර් 45 දක්වා ඉහළ යන්නට පුළුවන්. ඒ මන්නාරම සිට පුත්තලම දක්වා වන මුහුදු ප්‍රදේශවලදීත් ඒ වගේම කොළඹ සිට බලපිටිය දක්වා වන මුහුදු ප්‍රදේශවලදීත් හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවලදීත් එම මුහුදු ප්‍රදේශ 8 කිලෝමීටර් 45 දක්වා සුළඟේ වේගය වැඩි වෙන අවස්ථාවලදී මුහුදු ප්‍රදේශ තරමක් කළු ස්වභාවයක් ගෙනීමේ ඉඩ කඩ පවතිනවා. දැන් අපි සූදානම් වෙන්නේ හෙට දවසේ ප්‍රධාන නගර කිහිපයක බලපෑම ඉතිහි කාලගුණය පිළිබඳ අනාවැකිය වෙත යොමු වන්න. මේ සමගින් ITN රාත්‍රියේ ප්‍රධාන සිංහල පුවත් විකාශය නිමවට පත්නවා. අපගේ මේලඟ පුවත් විකාශය රාත්‍රියේ 9:30ට බලාපොරොත්තු වන්න. www.itnnews.lk